Thank you. අදරනීය ආධවේදී සහුදුරවරුණේ අපි පෙරුටුගාමි ස්මාජාධි පක්ෂය මෙම මා්‍යස මේ පැයාටේ වැඩදිනයක්කම් ඔවුන්ගේ ප්‍රජාධන්ත්‍රී අයිතිවාසිකම් ආර්ථික සමාජීය අයිතිවාසිකම් විෙනුවෙන් සටන් කරන ඉතිහාසයක් තියෙනු ඉතුර දැන් මේ අද වෙනකොට ලංකාවේ තත්ත්වය ගත්තු අපි දන්නවා පැෑටක වැඩදිනය කෙසේ වෙතත් පෑදාසයක්කත් වැඩ කරලා තමුන්ගේ මූලික ර්ථික වශ්‍යතාවන් ටිකත් ඉටුකරගන්න බැරි සාතිශය බහුතරයක් ඉන්න ප්‍රටක් බවට පත්වවෙලතින අප රටේ ජනතාවගේ ජනතාව මුහුණ දීලතින කියේදවාච්චිකය එක. අපි දන්නවා පහුගේ අවරුදුකිහිපේ පුරා මෙරටේ වර්ධනය වෙච්ච මෙරටේ පාලකෑන්විසින් වර්ධනය කරපු මේ ආර්ථික අර්බුදයේ වන්දිය අද ගවමින් ඉන්න මෙරටේ පුදුමහා ජනතාව විශේෂයෙන්ම මෙරට වැඩ කරන ජනතාව කම්කරු පන්තිය ගො ජනතාව දීවර ජනතාව ඇතුළු සමස්ස වැඩ කරන ජනතාව. ඉතින් මේ වසර හැත්ත පහක ලංකාවේ මේ පාලන ඉතිහාසේ මේ පාලන ක්‍රම ඉතිහාසේ දවසන් දවස අවුදෙන් අවුරුද්ද මේ අවුදදු හැක්ත පහපුරා අපිරට ජනතාව තව තවත් ආර්ථික වශයෙන් කේදවාචිකයකට ගුදුර කරල තියෙන යථාර්ථයකට මුහුණ දෙල ඉන්න වෙලාව තමයි අපි මේ එකසිේ තිස්සත් වේ ජාත්‍යන්තර කම්කරු දිනේ ගැන කතා කරන්න එක පත්තකින් අපේ මෙවර ජාත්‍යන්තර කම්කරු දිනේ අපේ තේමාව මේ අම්F ජාත්‍යන්තර මුල්ල්‍ය අරමුදලේ මර උගුලොට කෙරහිවත් ඒවගේම ඉන්දියන් ඇමරිකන් විජිත කරණය අමරිකාව ඉන්දියාව ඒකාබද්ධව ලංකාව තමුගේ දේශමාන අවශ්‍යතාවන් සහා ගුදුරුකර ගැනීම සඳහදරන උත්සාහය සමය අF මර උගුලට එරහිව මරිකන් ඉදියෙන් විීත කරනයට ඒ වැඩකරන ජනතා බලයක් ගොඩනැගීම අරමුණු කරගන තමයි අපි මේවර ජාත්‍යන්තර කම්කන දින දිනයට අදාළ ක්‍රියා මාර්ගොල්ට අපි අවතීරණවේ. එතුර අපි දන්නෝ දැ මේ තේමාව අපි මෙහෙම ගන්නා බලපාපු හේතු මොකක්ද. මේ තේමාව ගැන කතා කරන්න කලින්. අපි කෙටියෙන් මතක් කරගත්ොත් පෞගිය අවුරුද්ධ මෙරටේ අරගලයක්. අරගලයේ නිසා ශේෂයෙන්ම මේ රට මුණ දිලතින දැවැන්ත ආර්ථිකර්පුු දෙයක් ය ආර්ථිකර්බු දෙයට වග කියන්ඩඕන දේශපාලනයටත් එරහිව පැනගෙච්චාර්ගලයේ බොහම තවර වෙච්ච අවරුත්තා අපිදන්න අරගලේ මුල් කරගෙන ජනාධිපතිවරක් විදායග ජනතර එකක බලෙන් පහ කරන්න මෙරට ජනතාවට පුළුවන් වුණ ජනතා බලෙන් ඒක කරන්න පුළුවන්ුණ. නිසා අපි දන්න මැත තිහාසේ ඒ අසිරිමත් සිදුවීම. මේෑ තිතයාන්සේ සිදවෙච සිරිීමත් සිදුවීම තමයි මේ අරගලය හරහා කැන පාර්ගිමේන්තුව. අනෙකුත් මේ තියෙන ව්‍යස්ථාවට අනුව තේරීපත්වෙන නියෝජිත ආතනලින් පිටත මහා ජනතාව එකරශි වෙලා වූදායක ජනාධක්තිවරයක ජනතා විරෝධී, ප්‍රජාත්‍ර විරෝධී ලෙසටේද කරපු ජනකරයක බලය පහකිරීමේ බලය අත්තතා බලපු ජනතාවක්කින්න පහුගේ ඔවු. එනිසා අපිඒ පහුගේ අවුරද ඇතුරීමේ අරගලයේ ඒ සුවිශේෂී එ සිරිමත් දේශපාලන සිදුවීමම අපි මතක් කරගන්ඩුවන එත අපි දන්නවා දැ එතන ඉදා. එතනීඉදම් මේ අප ඉස්සරහට බැලුවොත් ඒ අරගලය තුළ අපි ලොකු ජයග්‍රහණ ලැබෝ වගේම ප්‍රමාණාත්මකෝ ගුණාත්මක තව ජයග්‍රහණ ගොඩක් අපිට අත්ත් කරගන්න තියෙනු. එක ඇත්තරමගත් තාම අරගලය තාමත් සම්පූර්ණ නෑ අරගලේ අරමුණු තාවමත් සම්පූර්ණ වෙලා නෑ. ගෝඩාවේ රාජපක්ෂ බලයෙන් පහවුනා විතනයි. නමුත් තවමත් ඒ ආර්ථික අර්බුදය. නිු ්‍රාන්ත්‍ර විරෝදිී ්‍රයා මාර්ග තවමත් එලෙසනු සිද්දුමිය නො තවමත්යේේ අරගලයේ සම්පූර්ණ කරන්න අපට ජනතාව වගේ මවුට ඉටු කරන්න තියනෙන එවැනි මහොක තමයි මේ ජාත්‍යන්ත්‍ර කම්කරුදදිනී ලති. එතකොට ප්‍රමාණත්මකෝ මේ අරගලයේ තුළතිබිච්ච අරමුණු සම්පූර්ණයෙන් අවසන් කරනති නොව වගේම ගුණාත්මක අපි දන්නෝ මේ අරගලයට සුජාතවාවාව අප දන්න මේ අරගලෙන් නිද වල් කරන්න පුළන් ෙන විශ්වාසය. මේ රටේ ජනතාව තුළ තවුරුුණ මෙරට දේශපාලනය තුළ අලුත් සමීකරණනයක් සූත්‍රරැක් ගොඩනැගුණා හැබේ වගේම අප තවයිේ ඉසරහට යන්න තියෙන ොමකද මහජන බලය මහජන බලය කොහොමද ඉසරහට ව්‍යියහාත්මකව සංවිධානය කරන්න කොම දෙේක ගම් නගරවල ආයතනවල වියෝහන් ගොඩනගන් මේ පාර්ලිමේන්තු ක්‍රමවේ දයට පිඩින් මහජනතාව ස්වාධීනව එකකරාශවන මහජන සභා ජනතා සබා හරහා මේ බලය අභ්‍යාසකරන්න එකේ නබියෝගි පිස්සරහති. රි ද පහගගේය අවුරුද්දේ ඒගේ අග ීවරතට පත්වච්ච ැ දියේ අපිකිව මජන නැගටීම. නත් අපි දැක් අපේ වැඩකරන ජනතාව. වැඩ කරන ජනතාව කම්කරුපන්තිය ගොවිජනතා දීර ජනත ඇතුළු රාජ්‍යසේවේ පෞගලල් ගංශේ වැඩරන මේ සියලුම වැඩකරන ජනතාව ටේ බහතරයක් සාතිශ්‍යය බහතරැක්කික්මේ යනකටත් මේ අරගලයට සම්බන්ධනා නමුත් සංවිධහනාත්මක සම්බන්ධච්ච ප්‍රමාණය අඩුයි. ප්‍රමාණවත් නෑ. එනිසා ඒ කම්කරුපන්තියේ බලය මේ අර්ගලය තුළ හොඳින්ම ප්‍රදර්ශනය කරන්න බැරිවුණ.ඒ කම්කරුපන්තියේ වැඩකරන ජනතාවගේ බලය අපිට හරීටම මෙතන තවරු කරන්න බැරුුණ. ඒනි ස අපි සහ තියෙනවා මේ අරගලයේ අරමුණු සම්පූර්ණ කරන්න තියන මේ මොහොතේ. අරගලයේ ප්‍රමාණාත්මක දේශපාල අරමුණු ගුණාත්මක දේශපාල අරමුණු තවදුරට සම්පූර්ණ කරන්න තිෙනම හොත. අපි ඉතාමතු වගේීමෙන් කියෙන එකම්පූර්ණ කරන්න පුළුවන් හැකියවතින්නේ මේ රටේ වැඩකරන ජනතා ප්‍රමුක. අනෙකුත් බලවේයන් ශේෂයෙන් කම්කරපන්තිය ප්‍රමුmuka සමස්ස මහා වැඩකරන ජනතාවට තමයි මේ අරගලයේ නොනිමි කර්තව්‍යන් සම්පූර්ණ කිරීමේ දේශපාලන හැකියාව තියෙන්නේ ශක්තිය තියෙන්නේ ඒ බලය තියෙන නිසා අපි මේ එකසිය තිස්සත්වෙනි ජාත්‍යන්තර කම්කර දිනේ ඉදල තියෙන හෙට දිනය සම්බන්ධය අප මේ කතා කරත් අපි හිතවා අරගලයේ නොනිමි කර්තාවයන් ඉදිරියට ගෙනියන් මහා ජන බලය වැඩකරන ජනතා බලයක් දක්වා ඉදිරිට ගෙනය මේ ආරම්භය ගැනීම අපි දැන්ඒ ආරම්බේ ගැනීම මොහොතට තමයි මේ අීරනලයි. එනිසා පිහිතනවා ඉදිරිී ජයග්‍රහණ ලබාගන්නන රටේ ජනතාවට පපුදුමා නතාවට සලු දෙනාට.ඒ ජයග්‍රහණන ලබාගන්නනම් කම්කරුපන්තිය ප්‍රමුක වැඩකරන ජනතාව ගොවි ජනතාව දිීවර ජනතාව ගෘථකයන් සිුලු දෙනම් කලාකරුවවන් මාධද්‍යවේද සුලු දෙන එක බද්වෙච්ම වැඩකරන ජනතාවගේ නායකත්වයෙන් මේකට. හෙන්නොතත්වඇතිවෙන නිස මේ ජාත්‍යන්ට කම්කරදිනේ එක්ේ තිස්සනිකම් කරදනය ලාංකීය ජනතාට ලංකාවේ දේශමානට විශේෂයක්වෙන්නේ යාර්ථ. අපි දන්නවා දැන් රනිල් ඉක්ක්‍රම්සිංහ රාජක්ෂ පාලනය දැ වෙනකොට චන්දතියන් නැතුව චන්දතියන්න බැරි නිසා චන්දතියන් නැතුව. චන්දතියන්න බය නිසා චන්දතියන්නේ නැතුව මේ කවට නායකින් නිවට මර්ධනයක් කැඳවල තියීම. ර මේ නිවට මර්ධනය කැඳවල අද වෙනකොට ්‍රස්ථ විරෝධී පනත් නිර්මාණය කරඩ කැස කවමින් උත්සාහ කරමින් කිසිදු ජනතා පදනමක් නැතු කිසිදු ජන බලයක් නැතුවර කාමරෝල් පර්ලිමේන්තු ගුබ්බෑමේ රිංග ගෙන නීතිපති දෙපාර්මේන්තු පාච්චි කරමින් පනත් සම්මත කරමින් කොල කෑලිවල පනත් සම්මත කරගනින් ජනත විරෝධය මර්ධනය කරන්න ඉතාමත් දුර්වල නිවට උත්සාහයක් ගැනමින් ඉන්න එක අපිදාන්න. එතකට දැන් මේ චන්ද නොතියා මෙවැනි මර්ධනයක් පවත්තාගෙන යමින් තාමත් බරපතල ජනතාවට එරහිව බරපතල ආර්ථික තීන්දු තීරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී අනපන සම්මත කරගන්න මේ හයි අරන්තයන්න කොහෙන්ද මේ හයි අරන්තයනෙ මේ ශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්්‍ය අර මුදල වොෂිින්ටන් නගරේ පදංකරගත්තු මේ ජාත්‍යන්තර මුල්්‍ය අර ද ඒගේ ඇමරිකානු අගරාජ්‍යවාදය ඇමරිකානු සම්බන්ධතායි වගේම අසල්වාසි ඉන්දියවෙේ දේශපාලනන බලාධිකාරය පාවිච්චි කරමින් ඔවුන්ගේ සයලබබින් තමයි මේ මර්ධනීය තත්ත්ව පවත්තගන ඇන්න මේ පනිල් රාජපක්ෂාලෙන් තුසා කර. එනිසා අප අපේ තේවාාවදී අපි කියන්දිී අIMF මරෝගුලට එරෙහිව මේ ඇමරික ඉන්දියෙන් විජිත කරනයට එෙහිව අපි වැඩකර ජතතා බය කල කියද අපි ොඳරන් පේෙනවා යා මේ චන්දනුතියා මේ කවට පාලකයා මේ නිවට මර්ධනයගේන්නේ මෙන්න මේ අIMF මේ ඇමරිකන් ඉින්දියෙන් සහය ලබාගනිමින්තමයි මේ කටුතු ඉස්සරහට ගෙනියෙන් නිුක්සා කරන්න එක ඉතාම පැහැදිී. අපි දන්න දැන් අFFේ ගැනතාකරදදි මේ රටේ හදලතිනො මේ මතයක් මේ රටේ මතයක් හදලදී නො මේ අIMFක නැතුව අපිට හුස්මගන්නත් බෑ අපි ක්ෂන් හම්බුවන්නේ අයිF එකෙන් කියල මේක සම්පූර්ණ සාවදධ්‍ය මතයක්ක ගරදි මතයක් මොකද අද වෙනකොටත් අපි දන්නවා ආජන්ටිනාව. ජටිනාවදැන් අවුදු වික් තිස්සේ දක දෙකටත් වැඩි කාලයක් පුරා මේ අයි එක එකේ වට්ටෝරුව මේ තිත්ත බෙත් වට්ටෝරුව ගිලිින්ට ගිහිල් අදයනොට ආජෙටිනාවට වෙලාතියන දේ. වසර විස්සක් තිස්සේ ගොළගේ අරබුදේ තතවත් වර්ධනය වෙලාතියනො. වර්ධනලාතිනයි තරක්ේ අදයනකොට ආජන්ටිනාවේ උද්මනයියයට සීය ඉක්මෝලති. මෙ එකකතම ඇත්ත තත්ත්වේ. දෙදස කේද මේ විදිහටම ලංකාව ලංකාවඩ වගේ ජ්‍යන්ත්‍ර මුල් අරු ආජටිනාවට ද්‍යත්තුන මහා විනාශයක්. දවන ආර්ථිකබර මුලමින්ම ජනතා මත පැටවුුණ සුබසාධන සම්පර්ණයෙන් කප්පාදු කරන්න සිතනු රැකයා වියුක්තිය ඉහළගිය බහන්ඩවල මිල තා සීගරෙන් ඉහළගිය උද්දමනය එහළගිය පස්ේ නැවත් සැරඇ දෙදස් දාහටේ ආපුු සරයක් ජතන්ත මුල්ල රමතු ද ඇතට ඩොලලන පනතක ශාල මුදලක් ලබාදුන්න නයමුදලක් එකතමයි ඉතිහාන්සෙ ර කල ිච්චේ විාලතම නෑමුතුල ඇත කාලේ නමුත් අවසානදමක දෙලාති අත් වෙනකටත් මේ අර්බදය අවසන් වෙලාන එකකතමයි ඇතේ අතාාර්. ග්‍රීසිය දෙදස් නමේදී මෙමනිම මැදිහත්වීමක් සිද්ද කලා අද වෙනකොට සම්පූර්ණින් ග්‍රීසිය අසාර්ථක ජාත්‍යන්තර මුල්ලේ අරමුදලේ වැඩපිළිවෙල කොන්දේසි මේ වට්ටෝරුව මුළමනිින්ම අසාර්ථකය කෙක තවරුල ඉවරයි. ජාතයන්තර මුල්ලේ අරමුදලේ යුරෝපීය දෙපාර්තමේන්තුව බාර අධ්‍යක්ෂ පෝල් තොම්සන් කියන්නේ ඔවුන් මුළමනිින්ම මේ ව්‍යාපෘතිීද අසාර්ථකුණා ඔවුන්ගේ පුරෝතන සියල්ල වැරදුන. රැකයා විියක්ති සබඳධ පරෝකතන වැරදුුණ. ඉටවස්සේ ජ දළ ජාතික නිශ්මාධිතය වර්ධන කිරීම සබධ පුරෝගතන වැරදුනා ආර්ථික වර්ධන වේග්‍ය අත් කරගැනීම පිළිබඳ පුරුවහතන වැරදුනා ඩොල සංජිත වර්ධනය කරගැීම පිළිබඳ පුරෝහතන වැරදුනා ඔවුන් දැංකියනවා පොල් පම්සන් දැංකි කියනෝ දෙදා තිස්සතරවත්වෙයි දැපින්නේ මෙදා විසිදුන. දෙද තිස්සතරවතුවෙයි ග්‍රීසිය අරබුද පූර් ආර්ථික මට්ටමට යන්. අරබුදේ එන්න කලින්තිපිච්ච ආර්ථික මට්ටමට යන්න. ම ද ත ත්ව කලෙකොු කිය මයි ඒ වගේ ජාත්‍යන්ත මුල්ල අරමල මැෙහච්චත චංගල වෙලාතින විනාශ. එනි අපිි මෙරටේ ජනතාවට බොහුණු වක්ගේීමෙන් කියරන සම මේ ප්‍රශ් උත්තේ ලෙස මේ ගේන ජාත්‍යන්ත්‍ර මුල්්‍ය අරල වට්ටෝරු ඇටම උත්තර එනවේක තමයි ප්‍රශ්නයකද.ි ැ ආජන්ටිනාව වි ේක්වක් ජාතන්ත මුල් අරුර ලංගට හින්තතිේීම. ලංකාව. දාහත්වතාවක් දැන් මේ වතවත්ක්ක ගිහින්තය. ඉතින් දහවතාවක්ම එක්දාම්සේ හැත්තේ ඇතේ ජෑර් ජවර්ධන පාලනින් පස්සේ තමයි යුරතාර්තිය හඳුලදුන්න පස්සගේ මේ නොලිරල් ලාර්ථක හුලදන පසග. ඒඒ දහවතාම මේ රනිල් වික්‍රන් සිංහම මේ පාලිමේ තුයි හිටිය. එනිසා මුගේ ආශිරවාදය ඇතුමේ ගිය. දහත් දාසේවත මසාර්ථකවෙච්චක දහත්ව තර වාර්ත ෙන් කිම හතුක්න මොතට දැනක් ඩු බැලට මේ බඳදු බර වැඩිවෙලා විදුළලුබිල් ජලබිල් වැඩිවෙලා. එගේම හ්ඩ වලමල හළගිහිල්ල මේ උද්ධමනය රධනවෙලා පොළි අනුපතක හෙළගිල්ල. මේ මේ තියන සම්පූර්ණ බර ජනතාමත පැටවිලා තියන මේ යෝජන අය ම ක යෝජන අයමෙකින් අය ම ක නියෝග ජාත්‍යන්තර මුල්ලයරම දෙේ ියෝග න් ටි පේවා. ඔඕුන් ප්‍රශ් විිසදන්න්නේ ආජන්ටිනාවේ ග්‍රී විසු විිදිරීමම තමයි ඒමකද පොදු මහා ජනතාමත තවතවත් බර. පටවන ප ග තමයි ගති සාමාන්‍ය ජනත මත උප්‍රරීම බරටවන බදු බර පටවන රාජදේපල විුණන්න්න කියලා බල කරන. අධ්‍යාපනේ සෞකට වංකරන මුදල සීමා කරන්්ඩි කියලා බල කරන. ඉඩම් ආග්‍යාපනත්තු වෙනස් කරමින් ඉඩම් නි ත් වේ හ ාති ගමට ට ගියගේ ඩම්ටි ළුව ල කරනෙන. නියෝගතමයිට ඔුන්ගේ එන්නේ එවැනි වට්ටෝරුවක් තමයි මේ අමාරුවෙන් මේ ගිල්ලවඩ උත්සාහරන්න. එනිසා අපි මෙටේ ජනතාවගේ තාමත් වගගේමඉල්ලඇසිවා අවධාන යොම කරන්න ජාතන්ත්‍ර මුල්ලයමුදල උත්ත එනෙයි. ප්‍රධාන ප්‍රශ්නය ප්‍රධාන පංගුකරුයි. මෙටේ මුණ දලතිනේ දැවන්ත ආර්ථිකර්බදේ වගියවත්න්ගේ ප්‍රධන පර්ශිකරුත්මවා ය ෙක්්ිගේ වැඩ පිල්ලස උපය මාර්ග සහැනියෝග. එනිසා එකතම ඇත්තත්ව. නිසා දැ ඔවන්ට වෙනදරගන්න ැරිවිච් ජාතන්ත මුල්ලේ අරමුදලට වෙනද කරගන්න බැරිවිච දේල් දැම මේ නවට පාලකෙක් ලව්වා කරවගන්න පුළුවන් වෙලා තියනේ හය තමයි රලල් ෙක්්‍රනිිසිංහ මේ චන්දනතිය යන්ඩ උත්සා කරන මේ උත්සාහය එක එයාගේ අත්වා අරුව වෙලාතිී අනිපතට පේනෝ රන් ගොඩබේ රාජ පක්ෂණ දවසල දම්ම ඉන්දාව ඉන්දියානු රජ ඉන්දයානු රජ බෝම සම ැධත්වීම කරම ගොලන්න නෙත්තක ති නල්ලොක න දිනුවක් ශේෂම චීනත්තකති ොමේ කලාපේ ගැටුමක් එසම ඉන්දු චීන ගැටම මු චීනෙත් තමුන්ගේ දේශපාන ආර්ථක වශ්‍යතාවන්ට ලාංකී බෝදේශපන අවශ්‍යතාවන් පවිච්චි කර ක්සා කරනු. නිසා මේගත්තෙ එක මේ ඉන්දු චීන ගැටුමක්තිය අනිප පැත්තෙන් ආසියාව බලය අහර කර සඳ මරිකාව චීන අතර ගටුමක්තින මේ ැටම නිසා මේ ගැටුම නිසා ඉන්දියාව පහගෙදස්ල ේති අරබදේ වේගෙන් තමන්ට වාසිධදායක ලෙස කළමනාරය කරන්න උත්සාකර නිසා නය දෙමින් නය දෙමින්. මේ ලාංකය රජේ තන්ට අවශ්‍ය විදිර හසරුවගන්න පුුවන් ත්වයට පත්කරගනමින්ෙන් සි ැක් ත්‍රිපුණනාාමල තෙල්ටැන්ගේ සබන්ධෙ සේතු සමුදරම ්‍යාපතියේ නැවත පනගැන්වීමම් සම්බන්ධෙ ඉන්දුලංකා නිදස්වෙලඳගි විසුම් නැවත පනගැන්වීම සැලසුම් කිරීම අපිට පේන. කොළඹ වරයේ ජැටිත් කර රක්ත් සහ තුලට පේනවා ඔුන්ගේ දේශා හසේ ඔුන් දශපාන බලාධිකාරය නැවත්සරයක් තහුරු කරන ත්සා කරනො මේ. රනිල්ලි ක්‍රමසිං මේකට තාමත් කැමැත්තෙන් කොඳ නමලා කොඳ නමල මේකට එක වෙන තත්වයක්තිේ නිසා අපි කියන්නේ මේ මේ ඇමරිකන් ඉන්දියෙන් ඒ විජිත කරණයට ඒ කොළොනිකරණයට ලංකාව විජිත කරන තත්ත්වයට පත්කිරීම සඳහ මේ ගෙනෙන උත්සාහය රණනි ලිර්‍රමසි ආශරවාද සිදුව නිසායි අපිකිව මේ තත්වය පරාජය කරන්න පුුවන් වෙන්නේ වැඩ කර ජනතාඩි. එඒවට පේනෝ මේකද ඉතාම නි්ිතෝ ැන් මේ ඒ පත් ගනෙ නිකක්න්නෙවේ ඒටේ පනත් ගන නිකන්නව අපිදන්න පනත ගැන පහොගේ කාලාලපි මාධදවලින් විදධනාාවරණයන් කළ ඉතාම පැහැදිලිව රටේ දැන් සන්නත්ද අරගලයක් නෑ. එනිස මේ සන්නද්ධ අරගලයක් සහහා එදා ජාර්ජවර්ධන රනිල්ලි කක්‍රුසිහගේ මම එදා එක්ගම්ස හැත්ත නමේ නිර්මාණය කරපු ත්‍රස්තවාද ර්ධන පැන්තව වෙනට මහජර සාමකාමී මහජනරගල මර්ධනය කිරීම සඳහා දැම් අලුත්. රෝද පතක් ගනල තුර මේ ගනෙ ගෙනන මූලිකාරමුණනයකයි ශේෂම සන්න දරගලයකට නෙවෙයි මහජනාරගලයකට හුණදීම සඳ. ශේෂී ද විදක සිද්දනාවගේ ප්‍රජාතන්ත්‍රය ලිස නතාවගේ බලය ජනතාවගේ අයිතින් භාවිතා කරන එවැනි අරගල මර්ධනය කිරීම සඳහතමයි එටේ ගෙනත්තිය. අනි පැත්තෙන් අපට පේනෝ ඒක තියන සියලු වගන්ති සියල්ල ද අපි හරල ලැලුහමට පේනවා නැවත එවැනි මාහජනැගටීම ඇැවනක වලක් ද ති න. රාජ්‍ය විරෝධී තත්ත්වයන්ට එරහිව මේක පාවිච්චි කරන්න අද වෙනකට මේ ආඩ්ු විරෝධී තත්වන්ට ෙෝ පච්ච කරනපුළ ආඩුවක් විවේශනය කරපුහ නධවිපතරෙක් විවේශනය කරපු හ මාධ්‍යමගින් ඒ ගැන හළෙදරවකිරින් කරම්. එනිසා ඒට එරහිව පාවිච්චි කරන්න පුළන් විදිට මේ නීතරිදි සකස් කරන ඉතාමත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතාව විරෝධී පනගත්තාව මේ නළ ප්‍රස්ස විරෝධී පනතරට මේක අරමුණ තමයි විපක්ෂය පවා. එතකොට මේ වාංශි පක්ෂී තරක් නෙවෙයි. විපක්ෂ දේශපාල කණ්ඩයන් ආ්ඩු විරෝධී විවේශණයන් කරාද ඒකට තමුන්ගේ භාෂනය නිහස පවිච්චිරද. රැස්වීම නිදහස පච්චිරද. ඒ සඳ තමන්ගේ නිර්මාණාත්මක දායකත්වය සපයදදි ඒ සිරු දෙනම ත්‍රස්්‍යයන් බවට පත්කිරීමේ නීතියක් මේ සක කරම නන්නේ පෙි ආ්ුුවට රද්ධව විේශන ක සල්ලද ්‍රස්්‍යය ආ්ු විරෝධ දගෝෂණය කරන ජනතාව ත්‍රස්තයන් බවට පත් කරීමේ නීති නිට පේන නම ආර්තිික ූමනාවයි. මේ අයිF එකකෙන් ගන. මේ පුදු මහ ජනතාවට බර පටවමින් රාජායතන විකුණමින් අධ්‍යාපනය සෞඛ්‍ය පෞද්ගලී කරණය කරමින්. ඉඩම් නිදහසේ බහුජත්තික සසාගබට විුණන් අවශ්‍ය පුබිම හදඳින් ගන මේ නීතිරී සිටික ගෙනල්ල මේ ආර්ථිකය මේ කරන වෙනස්කම කරන්න දරන උත්සාහැත්තක සමඟාවීම තමයි. මේ මරද නිය තත්වෙන්නක. මේක රණෙල්ගේ මාම එදා ජයා ජාදන හැත ඇත බට පත් නැපසෙ එකක ඔද ඔවට හම්ේච හයම් පහ පාලිමේතු ල පා් කරින්. ඒ එකට මේ මර්දන යනපනත් පාචි කරමින් රටේ ආර්ථක සම්පූර්නය උඩ යටිකරන්න මේ නොලිබර ආර්තික සම්පූර්නම ගෙනල්ල තවර කරන්න්න ජාතයන්ත්‍ර මුල්ලේ අරමුදලේ වැඩපිල්ල මුලමනින්ීමම තවර කරන්න එදත් මේක පාච්චි කර. ඒදේ ඒ ආර්ථික උමනාව ජන විරෝද ආර්ථක වැඩ පිල් ගෙනනතවමේ මරර්දනය අශව ව අදත් හෙමයි. අදත් මේ ්‍රස් විරෝධී පත්ගේ ත්සරන්නන්නේ මේ ආර්ථික වඩපිල්ල තහවර කරනය. එනිසා අපිමරටේ සියලුම. රට සියල්ුම දේශපාන පක්ෂොල්ට, සමඟ නබලවේගේ ජාතික ජනබලවේගේදමල ජාතක සදධහන මුස්ලිම් කොගරැස් එකක අනකු සියලුම දේශපන පක්ෂලට පුද්ගලන්් ඩයම්මලට සිවිල් සංවිධනට පික කියන්නේ මේ තත්ව අපි ඒකාබද්ද වඩපිළිවෙල්ලකට කැදන තත්වක් නිර්මාණය කලතිනි ස අපි මේ සියලුම දේශපන කණ්ඩයන් පක්ෂල කිනු මේ ්‍රස්ත විරෝධී පනත් පරාජය කරන්න මේ අයිම් එකේ මේ තියන ජනතා විරෝධී ක්‍රියයාාමාර්ග පරාජයකිරමිඳ. භාග ීරණවලට එන නැතු චන්දයදීමෙන් වැලකී සිටීම වගේ අතරමදි තීරණවලට යන්නේ නැතු. එනිසා පිතනවා මේක සම්පූර්ණය මේකට එවැහි ක්‍රියාමාගලල්ට අපි සම්බන්ධ. එනිසා රනිියල්ගේ ආර්ථික වැඩපිල්ලො හොඳ වඩක් හුගේන ප්‍රස්ථ විරෝධි පනත නරක වෙන්න කිසිම හේතුවක් නෑම එක වෙන් කරන්න එපා මේක ඒකා බද්ධයි මේ එකට එන්නේ එක තේරුමගේ මේ ආර්ථික වැඩපිළට මේ විනාශකාරී ආර්ථික වැඩපිළි වෙල තවුරු කිරීමේ පසු බිමදා ගන්නතවමේ. මරද යාන පනත්ව එනිසාි රාන් වික්‍රමලත්නගේ ප රශෂද සිල්වලග සජිත් ්‍රේදස සිුරුදනාග හහි ති ජනවගේ නාකත්තුවෙන් පිල්ලා සිටින්නේ. මේක වෙන් කරන්න ඇතු මේ දෙකටම එරෙහි ඒකාපද්ද පලල් ක්‍රයාාමාර්ගොලට යෑම දශ පොද අරගලට අප සිරු දෙනාටම ඒකාබද්ව මැදිහත්වීමේ වගගේකීමමක් තින දේශපාල වකීම පටතින ඒ මගහරන්න ැරි දශාල වකීම. එනිසා පේ දේශපාලන වකීමට. අපි පක්ෂපාඩ බේදවලින් තුරෝ මේ පළල් පල් වැඩපිළලවටේ එකක විිීමේ දේශපන අවශ්‍යතයක් ව. නිසා පිීතන මේ මේ අවශ්‍යතාව ජයග්‍රහණය කිීමේ හැකි අවත නැත්වෙනකුට වැඩ කරන ජනතතාට කම්රුපන්තිය ප්‍රමු වැඩර නතට මොත පි දක් ම කළනුත් ධරන කරේ අරගලයේ එක මොහොතකද අරගලයේ යම් ජයග්‍රන්න ලැබුවත් එක අවසාන ජයග්‍රහන් ලබ්ඩ බැරවුණේ. ඒ එකක ම් ර් කරන්න බරුණ නට කම්කරු පන්ති ්‍රමු වැඩකරන ජනාව සංවිධනනාත්මක අරගල තු නා කත්ව බැ ් ය පීතතුන සමස්ත යග්‍රහණ ලබන්ඩන වැඩකරන ජනතාව ප්‍රමුක් ම්කර පන්ති මරකු ඩරන නතාව ගයි නත ියවර ජනතාව තු සමස්ත වැඩකරන ජනතාව නාකත්වේ න්ගේ මගැන්වීම අපි නිකු දේශ න ණඩ ම් ල්ල ඒකා පබද ක්‍ර මාර්ගකට අතිරුණනතුයි. එකතිය තිස්සත්වනි ජාත්‍යන්තර කම්කරු. දින ෙදිල තින මේ වෙලා පිදනවා ඉදිරි දේශාල ලංකාවේ ඉදිරි දේපාලන සිතීම දහ ැරුව පට පේන චන්ද නැතුව මර්දනේ තවත් අෞුදු ගානක් සිරට අන්දතම මේ වර්තමාන පාලකව ැකෝවිින් ටිස මේ එකක වෙනස් කරන්නන තත්ත්වෝ පා කරන්න මේ ආඩුව ගෙදරය වන්නන එවැනි ඒකබද්ද වැඩපිල්ලක් අශ්‍යයි. අපි හැමදාම කිව්වාගේ අරගලයේ අතන මදිින් ඉර කන නැතුව අපි ේරටේ වැඩකර ජතත්තක එකුතු වෙල අලු තු්‍යවස්ථාව කදාගෙන ූදාය ක්‍රමේ අවසිරගෙන. මේ අසාධාරන බදු ක්‍රමය බදු ක්‍රම වෙනස්කරපු නීති ශක්තිවත් කරමින්. එවගේම මැතිවරණම අසාධාරන මැතිවරණ ක්‍රම වෙනස් කරමින්. මේතින ජාතිවාදය ආගම්වාදය ජාදක පීරනණ හසිකර නීත්‍රීද ශක්තිවත් කරගතු නොව ව්‍යස්ථාවක්ක එෙක්ක අපි නැවත්සරයක් මැතිවරණකට යන්න අවශ්‍ය පසු හදාගන්න. දැ ර රු එක ඩකර නතාවත් අප ඒ බද් යර ස්සරට නීම පරු ද පක්ෂි ඳ නම දායකත්වයක් අප කිරීමක් නායකත්වයක් සබා න්න සූදා නම්කින පණවිඩේ අපි මේ මාධ්‍යයේ සසාකච්ඡයද විශේෂයම අවධාරණයක යුතු වෙනවා ඊට අමතරව අපි හෙට ජාත්‍යන්තර කම්කරු දිනය දෙදා සවිසතුනේ ජාත්‍යන්තර කම්කරු දින ඇදිලතිනෙන හට අපි පස්වොරු එකට පස්වොරුඒට අපි දෙල්කඳ පොලාසැලිින් පෙරටුගාමම් සමාජවාද පක්ෂයේ කම්කොරුදින පෙළපාලිය ආරම්භයනෝ. ඉට පස්සේ ආනන්ද සමරකෝන් ක්‍රීඩාංගඩනයේදී. නුගගේ කොඩ නන්ද සමරකෝන් ක්‍රඩාංගඩේද තමයි එළිමන් රංග පීඩේ තමයි අපේ මැයිදින කම්කරදින ජාතන්තර කම්කොරුදිනු රැලිය පැත්වවෙන්නේ නිසා අපි මෙරටේ වැඩකර ජතතාට සියලුම ජනතාවන්ට අපි ආරධනය කරනු ජාත්‍යන්තට කම්කරුදින ශේෂයෙන්ම. රට මතුවවා තිේ ආර්තික අර්ුදත්ම මේ තින දශා අනර්ු්‍ය පාජයකිරීම සඳහම්කර පන්තියේ ශක්තිය බලය ඒකරාශි කිීම සංකේතවත් කිරීමේ දිනේ ලෙස අපි හෙට යොදාගම් ඒ සඳහා දෙල්කඳ පොළභූමයටට පෙටු ගාමම් සමාජ අධි පක්ෂේකම් ජාතයන්දර කම්කර දින පෙළපාලි ආරම්භෙන දල්කට පොලාන්සරට පසරුව එකට පැමිණ ජාතන්දර කම්කර න පෙළපාලි පරුග ස ම පක්ෂය අපි මුගගේකුඩ ානන් සමරකෝ. රග පිට දක්වාගේල තන තමයි ජාතන්ද්‍ර කම් කරදන රැලියව සහතට පාත්වන් බොමිස්තුති. அன்பார்ந்த தோழர்களே இருவ ரெண்டாயிரத்தி இருபத்தி மூன்று மே மாதம் முதலாம் தேதிக்கு தேதிட்டிருக்கு இருக்கிற இந்த சர்வதேச தொழிலாளர்கள் தினம் அதை பற்றி நாங்கள் இந்த ஊடக சந்திப்பு நாங்கள் ஆர்கனைஸ் பண்ணோம் எங்களுடைய மே தின சர்வதேச தொழிலாளர்கள் தின கூட்டம் நாளைக்கு நுகைகொடையில் நடைபெறும் நாளை நாலு மணி ஆனந்த சமரகோன் க்ரௌண்டில் நாலு மணி மாலை நாலு மணிக்கு நடைபெறும் அதுக்கு முன்னால் நாங்கள் தெல்கந்த தெல்கந்திருந்து எங்களுடைய டிமான்ஸ்ட்ரேஷன் நடக்கும் மாலை ஒரு மணிக்கு இருந்து அப்போ நாங்கள் இது வந்து நாங்கள் இந்த மேதின இந்த இந்த சர்வதேச தொழிலாளர்கள் தினம் வந்து ஒரு விசேடமான ஒரு தினம் என்று நாங்கள் நினைக்கிறோம் ஏனென்றால் இலங்கையை பொறுத்த வழியில் நாங்கள் கடந்த காலத்தில் நெடுகளும் ஒரு பொருளாதார நெருக்கடியோடு ஒரு ஒரு நாங்கள் இலங்கை இலங்கையில் இந்த நெ பொருளாதார நெருக்கடியோடு நாங்கள் பலவிதமான கஷ்டங்கள் துன்பங்களுக்கு முகம் கொடுத்துருக்கிற ஒரு ச நேரம் அப்போ இலங்கை மக்களுக்கு இது பற்றி பலவிதமான அனுபவங்கள் இருக்குது இப்போ ரணில் ராஜபக்ச குழு இப்போ இந்த தேர்தல் நடத்தாமல் தேர்தல் நடத்தாமல் இன்னொரு ரெண்டு பேரை தன்னுடைய ஆட்சியை கொண்டு போக முயற்சி செஞ்சிருக்கிற ஒரு நேரம் அப்போ நாங்கள் மக்கள் மத்தியில் நாங்கள் ஒரு எங்களுடைய உங்களுடைய மெசேஜை கொடுக்கணும் இவங்க ஒரு ரெண்டு வருஷத்துக்கு ஒரு இந்த தேர்தல் இல்லாமல் இந்த ஐஎம்எஃப் மற்றும் இந்திய அமெரிக்க அவங்களுடைய உதவியோடு இந்த இந்த ஆட்சியை கொண்டு போக இருக்கிற ஒரு நேரம் நான் ஏனாவது சொல்கிறேன் என்றால் உங்களுக்கு தெரியும் ஐஎம்எஃப் அர்ஜென்டினாவில் நடந்தது கடந்த இருபது வருஷம் பூர்வாக ஆர்ஜென்டினாவில் நடந்திருக்கிற பொருளாதார நெருக்கடி எத்தனை எந்த எந்த அளவுக்கு வளர்ந்து கொண்டு இருக்குதுன்னு எங்களுக்கு தெரியும் அதே மாதிரி கிரீஸ்ன்ற நாட்டில் ரெண்டாயிரத்தி ஒன்பதாம் ஆண்டில் இந்த ஐஎம்எஃப் இதே மாதிரி ஒரு வேல் அவுட் பேக்கேஜொண்டு வந்து கடைசியாக இப் இதுவரைக்கும் அந்த பொருளாதார நெருக்கடியை முடிக்க முடியாததும் நிலைமையில் இருக்குது இதே சம்பவம் தான் இலங்கையிலும் நடக்கப் போகுது அப்போ ஏன் இது வந்தால் எங்களுக்கு தெரியும் இந்த ஐஎம்எஃப் அவங்களுடைய கண்டிஷன்ஸோடு நான் நடந்தது கடந்த காலத்தில் எங்களுடைய இப்போ பொருளாதார நெருக்கடி இன்னமும் வளர்ந்துட்டுது இதெல்லாம் ஐஎம்எஃப்ண்ட கண்டிஷன்ஸ் ரணில் விக்ரம்சிங்க ஒரு ஒருவிதமான விரோதம் இல்லாமல் ஐஎம்எஃப் சொல்கிற எல்லா கண்டிஷன்ஸும் நடத்து கொண்டு ஒரு நிலைமை உருவாகிருக்கு இப்போ இது வந்து மக்கள் மத்தியில் ஒரு ஒரு மக்கள் மத்தியில் ஒரு கருத்து கொண்டு வந்திருக்கிறது இந்த ஐஎம்எஃப் இல்லாமல் எங்களுக்கு போக இல்லாது ஐஎம்எஸ் தான் ஒரே வழி ஐஎம்எஃப் தான் பொருளாதார நெருக்கடிக்கு ஒரே வழி அதை நாங்கள் அதை நாங்கள் ஏற்றுக்கொள்ள காரணம் அல்ல ஏனென்றால் நாங்கள் பதினேழு பதினாறு பதினாறு இப்போ இது வந்து பதினேழு பதினேழு வாரம் நாங்கள் ஐஎம்எஃப் போயிருக்கிறோம் அப்போ ப இந்த பதினாறு தடவை நாங்கள் போயிருந்தாலும் இந்த பொருளாதார நெருக்கடிக்கு இந்த பொருளாதார பிரச்சனைகளுக்கு ஒரு விதமான தீர்வும் வரையில்லை அப்போ பதினேழாம் பதினேழாவது இந்த முயற்சியில் அது இந்த மாதிரி தீர்வு வரும்ன்றது பற்றி பல் ஒரு பெரிய ஒரு சந்தேகம் வருது ஏனென்றால் நாங்கள் ஐஎம்எஃப்ன்றது தீர்வு அல்ல ஐஎம்எச் இந்த பிரச்சனையில் ஒரு காரணம் இது முக்கிய காரணம் இந்த பிரச்சனைக்கு நாங்கள் இருபத்தி இந்த கடந்த எழுபத்தஞ்சி வருஷத்தில் நாங்கள் வந்திருக்கிற இந்த முதலாளித்துவ முறைமையில ஒரு பெரிய ஒரு பிரச்சனை தான் ஐஎம்எஃப்ன்றது அதனால் ஐஎம்எஃப் வந்து தீர்வு இல்லை இது வந்து ஒரு பிரச்சனை அதுதான் நான் முதல்ல சொன்ன அர்ஜென்டினா கிரீஸ்கிற நாடுகளையும் நாங்கள் அனுபவித்து கொண்டு இருக்கிற யதார்த்தம் அதே மாதிரி உங்களுக்கு தெரியும் கடந்த கோடாபே ராஜபக்ஷ ஆச்சிருக்கிற நேரத்திலையும் இந்திய அரசாங்கம் பலவிதமான வழிகளில் வந்து அவங்களுடைய அவங்களுடைய அரசியல் நோக்கங்களுக்காக கோடாபே ராஜபக்ஷ ரொம்ப நெருக்கமாக பழகினோம் அதே போல் இன்னமும் அவங்க ரணில் விக்ரம்சிங் ராஜபக்ஷ குழுவோடையும் தன்னுடைய அரசியல் தேவைகளுக்காக புவிய அரசியல் தேவைகளுக்காக பிராந்திய அரசியல் தேவைகளுக்காக அவங்க இன்னமும் தங்களுடைய நடவடிக்கையை எடுத்துக்கொண்டு போகிறாங்க இது எங்களுக்கு திருகோணமலை இந்த ஆயில் டேங்க்ஸ் பிரச்சனையும் எங்களுக்கு தெரியும் சேது சமுத்திரம் இன்னொரு கவர போகுது அதே நேரத்தில் கொழும்பு போட்டில் அவங்களுக்கு இன்னும் அவங்களுடைய ஈடு அவங்களுடைய அரசியல் தேவைகளுக்காக அவங்களுடைய பொருளாதார நோக்கங்களுக்காக பலவிதமான நடவடிக்கைகள் எடுத்துக்கொண்டு இருக்கிறாங்க அப்போ இந்த இந்த மாதிரி நிலைமையில தான் நாங்கள் சொல்கிறது இது வந்து இந்திய அரசாங்கத்துக்கு தேவைக்காக தன் அவங்களுடைய தேவைகளுக்கு அவங்களுக்கு சீன அரசாங்கத்துக்கோடு இருக்கிற சில முரண்பாடுகளுக்காக ரணில் ராஜபக்ஷ குழுவை பயன்படுத்த முடியும் முடியுமென்ற அடிப்படையில் தான் இதெல்லாம் நடந்து கொண்டிருக்கு அப்போ ரணில் விக்ரம்சிங்க எப்படி இந்த ஒரு தேர்தல் இல்லாமல் மக்கள் ஆணையம் இல்லாமல் ஒரு ரெண்டு வருஷம் எப்படி அது எடுத்து கொண்டு போக அவர் திட்டமிட்டிருக்கிறார் அதுக்கு அதுக்கு தகுந்த அந்த உதவி கிடைக்கிறது இந்திய அரசாங்கம் அமெரிக்க அரசாங்கம் ஐஎம்எஃப்ன்ற அடிப்படையில் தான் இந்த 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 தேவை இந்த உதவி கிடைக்கிது அதனால தான் நாங்கள் சொல்கிறது இந்திய அமெரிக்க இந்த கை போட்டிற்கு எதிராக நாங்கள் இந்த உழைக்கும் மக்களின்ற ஒரு அதிகாரத்தை கொண்டு வர அடிப்படையில் தான் நாங்கள் இந்த சர்வதேச தொழிலாளர்கள் தினத்தின் எங்களுடைய மெசேஜை நாங்கள் மக்கள் மத்தியில் வைக்கணும் இனி எங்களுடைய நான் இன்னொருக்கா சொல்லவனும் எங்களுடைய கூட்டம் வந்து நுகேகூட ஆனந்த் சமரகோன் கிரௌண்டில் நடக்க போகுது மாலை நாலு மணிக்கு அதே மாதிரி ஒரு மணிக்கு முதலாம் தேதி ஒரு மணிக்கு மாலை ஒரு மணிக்கு நாங்கள் தெல்காந்தலிருந்து தான் எங்களுடைய டெமன்ஸ்ட்ரேஷன் ஆரம்பிக்கிறது Bom estudar